කකුල් දෙක දෙපැත්ත තියාගලත් ඔය උන්ට තමයි කෙලවෙන්නේ. දැන් අපේ පැක්ෂෙත් ඉන්න සමහරව උන් එකෙක් දෙන්නේ. කකුල් දෙක දෙපැත්ත තියාගෙන ඉන්නේ. උන්ට ඕන රනිල් එක්ක ඇමතිකම් කරන්න. හැබැයි රනිල් එක්ක ඡන්ද இல்லන්නේ. හැබැයි සජිත් ඕන ඡන්ද இல்லන්නේ. ඒ අයට අපි දෙකෙන් එකක් තීරණයක් ගන්නවා පක්ෂයක් විදියට. සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති අපේක්ෂකයා කරලා ජනාධිපති කරන්න ප්‍රමුඛ ස්ථානය ගත්තු මුල් 6 7 දෙනාන් එක්කෙනෙක්ම. සමග ජන බලවේගය හදන්න ඕන කියලා ඉවරලා මුල් බෑගත්තු 4 5 දෙනාන් එක්කෙනෙක්ම. අපි පක්ෂය හැදුවම ගොඩක් අය බයයි අත්අඩා බැලින් කරන්න. ඒ වගේ රිස්ක් ගන්න. අපි පක්ෂය හැදුවම සමහර කට්ටිය ආවා වෙන පැති වලින් ඉල්ලෝ පරදෙන හින්දා අපේ පක්ෂය ඇතුලෙන් ඇවිල්ලා ඡන්ද இல்லලා දැන් අපිට පාඩ ගන්න එනවා. දැන් රනිල්ගේ ගුණ වයන් එනවා. රනිල් හොඳනම් යන්නකො. ඇයි ඉන්නේ? පක්ෂ පිටින් ගෙනියන්න කතා කරන්න එපා. මොකද පක්ෂ පිටින් ගෙනියන්න කතා කරන්නේ ආයේ ඇවිල්ලා සජිත් එක ඡන්ද இல்லන්න. ඒක ඕනේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අතාරින්න ප්‍රධාන හේතුවක් තමයි මේ රටේ දුකී ජනයා සම්බන්ධව, සමාජයේ පල්ලෙහාම මිනිස්සු සම්බන්ධව, පාක්ෂිකයෝ සම්බන්ධව අපමල් රේණුවක කැක්කුමක් හැංගීමක් දැනීමක් නැහැ යාට. දුප්පත් මිනිස්සු කන්නේ බොන්නේ කොහමද? දරුවෙකුට ටියුෂන් පන්ති යවන්නේ කොහමද? සපත්තු කුට්ටමක් අරන් දෙන්නේ කොහමද? ස්කූල් බෑග් එකක් අරන් දෙන්නේ කොහමද කියන එක ගැන එතුමට හැඟීමක් නැහැ. තුන් වේල කන මිනිස්සු දෙවේලක් කෑවොත් මොකද වෙන්නේ කියන එක ගැන හැඟීමක් නැහැ. මිනිස්සු මස් මාර නැතුව එළවලු ව්‍යංජන විතරයිද කන්නේ? එහෙම නැත්නම් අම්මලා දරුවන්ට කන්න දීලා රැට බඩගින නිදා ගන්නවද කියන එක ගැන එතුමට හැඟීමක් නැහැ. ඒ නිසා එතුමා එක්ක අපට ඒ වෙනස්කම් වෙලා නැත්තම් එකඟ වෙන්න බෑ අපිට. ලැජ්ජාවක් ඇති එකේ මහ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච මිනිහේ ලැජ්ජාවක් තියෙනව නම් ජනතාවගේ හැඟීම් ගැන තේරුමක් නැති රනිල් එක්ක එකතු වෙන්න ඕනයි කියලා කියන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ධනය මංකොල්ල කාපු අයව ආරක්ෂා කරන රනිල් එක්ක එකතු වෙන්න පුළුවන්ද? මේ සමහර අයට තියෙන ආදරණීය අම්මේ දාතේ පිස්සු. දැන් මට තියෙන පිස්සුවක් වැඩ කරන්න ඕන. පුළුවන් තරම් පාරවල් පාලම් බෝක්කු අදලා ඉස්කෝල අදලා ක්‍රීඩා පිටනිය අදලා ඒ එක જાතික පිස්සුවක්. තව කට්ටියට තියෙන පිස්සුවක් හොරකම් කරන පිස්සුවක්. තව කට්ටියට තියෙන පිස්සුවක් අදිමාන්නෙන් ඉන්න පිස්සු වෙනවා. හාම් පිස්සුව රනිල්ට තියෙන්නේ. තව කට්ටියට තියෙන පිස්සුවක් ඇමති පිස්සුව. ඔය 70 වැන්න සමග ජන බලවේගී ඉන්න සමහර අයට ඒ ඇමති පිස්සුව තියෙන. මම උදාහරණයක් කියන්නම්කෝ වෙල්ගම්. වෙල්ගම් කියපාර පොට්ටු ගිලන පරාදයි. UFP ගිලන පරාදයි. දැන් අවුරුදු 70 වැන්නලා ඉන්නේ. අන්තිම ටර්ම් එක යන්නේ. දැන් මොනවා හරි කරලා ඇමති කමක් ගන්න ඕන. එහෙනම් අහවල් මගුලකට සජබේ ඉන්නේ. යන්නකෝ. ගිහලා රනිල්ගේ පස්සේ දරගාලා ගන්නකෝ. ඊට පස්සේ රනිල් එක්කම රෝල් කරලා රාජපක්ෂලාගේ ගෙදර යවනෝනේ මිනිස්සු. ඊළඟ ඡන්දෙදි තව එක්කෙනෙකුත් ඉන්නවා. අපි නායකතුමාට කියනවා මේ පක්ෂය අතුල ඉඳගෙන රනිල්ගේ ගුණ වයනා කරන රනිල් ගාවට යන්න ඕනේ උන්ව එලවන්න ඕන. ඒ අය සම්බන්ධව තීන්දුව ගන්න ඕන. තීන්දුව ගතලත්තම් අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳව තීරණාත්මකව කල්පනා කරලා බලන්න කියන එක කියන්න ඕන. මේ යන්න ඕනේ කියන එකෙක්වත් මේ පක්ෂය ඇදුවේ නැහැ. මේ පක්ෂය ඇදුවේ අපි. ජනාධිපතිවරණය පෙරදිලා සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙදර ඉන්නකොට එතුමාව එළියට අරන් ආවේ මම. ඒ නිසා මට අයිතියක් තියෙනවා මේක කියන්න. මේ පක්ෂය හදමු කියලා බල කරේ අපි. රනිල් රවට්ටනවා. ඒ රැවටිලට අහුවෙන්න ඕනේ නැහැ කියලා මාර්තු මාසේ පළවෙනි සතිය වෙනකොට නෑ අපි වෙනම නාම යෝජනා හදන තැනට ගෙනාවේ අපි. මේ කට්ටිය ගොඩක් ඇවිල්ලා එල්ලුණා. දැන් ඔය යන්න ඕනේ කියන එක මිනිස්සේ එක්කෙනෙක් ලව්ව මට කෝල් කරුවා. ඒ කාලේ රනිල් එක්ක හිටියේ. මට කෝල් කරලා කිව්වා මගේ මිත්‍රයෙක් කරා ආවලා එන්න කැමති. පොඩ්ඩක් සජිත් මාත්‍ර කියන කෝල් එකක් දෙන්න කියලා ආරාධනා කරත් එයි කියලා. එහෙම ඇවිල්ලා අපේ පක්ෂෙන් ඡන්ද இல்லලා මේ පක්ෂය හදන්න මූලික වෙච්ච අජිත් පෙරේරාට කෙලවපු. ඒගොල්ල තමයි දැන් රනිල් ගුණ වයනා කරන්නේ. ඒ නිසා සඳුදාටේ සම්බන්ධව තීන්දුව ගත යුතු කියන එක යෝජනා කරනවා. ඊළඟ ආණ්ඩුව පීටුවි මේ බලේ මහ පොළොවේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක සමගි ජන බලවේගයක පමණයි. දැන් මේ රනිල්ගේ ගුණ වර්ණනා කරන්න කවුද? ගිය පාර සමගි ජන බලවේගයකට ඡන්ද දුන්නු අය සජිත් මේ රනිල්ගේ ගුණ වර්ණනා කරන්නේ නැහැ. පෝට්ටුවට ඡන්ද දීලා කෙලව ගත්තිය උන් තමයි ගම ඇතුලේ රනිල්ගේ ගුණ වර්ණනා කරන්නේ. එහෙම නැත්නම් අර UMP ගේ ඉතුරුලා හිටපු 102 උන් ටික. එහෙම නැත්නම් අර හැමති කට සූප්පු කරන්න බලන් ඉන්නේ උන් ටික. මහා ජනතාව එතන නැත. මහා ජනතාව ඉන්නේ පොළොවේ පාය ගහලා තමන්ගේ ජීවන රටාව වෙනස් කරන්න පුළුවන්, තමන්ගේ ආර්ථිකය වෙනස් කරන්න පුළුවන්, ධර්මල්ලොත් එක්ක තුන් වේල කාලා උගන්නලා හොඳට ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්. දුප්පත් මිනිහා ගැන හැඟීමක් තියෙන, කැක්කුමක් තියෙන, ඒ වෙනුව වැඩ පිළිවෙලක් තියෙන නායකයෙක් සහ කණ්ඩායමක් තමයි අවශ්‍ය වෙලා තියෙන සාමාන්‍ය ජනතාවට. ඒ කණ්ඩායමේ ඉන්නේ සමගි ජන බලවේගයේ පමණයි.